සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. ලෝක කුසලාණයට අදාළ දෙවන පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්ුණා. ලකුණු 294ක් කඹා යාමට සිදු වුණත් වර්ෂාව තුලින් බාධා ඇති වූ නිසා ඩක්වත් ලුවිස් ක්‍රමයේ යටතේ පන්දු වාර 42ක් තුල ලකුණු 257ක් කඹා යාමේ නව ඉලක්කයක් ඇෆ්ගන් කණ්ඩායමට ලැබුණා. ප්‍රථමයෙන් පන්දු වාර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 294ක් පමණයි. විචාරකයන් පවා මවිත කෙරූ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසුවෙන් ලකුණු 400 කඩේම පසු කරයි කියා බොහෝ දෙනෙක් විශ්වාස කළා. නමුත් කුසල් මෙන්ඩිස් පිටින් ඉවත් වූ පසුව සුපුරුදු රිද්මයට ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට පන්දු වාර 50වත් ක්‍රීඩා නොකර සියලු පිටිකරුවන් දැවි ගියා. නායක කුසල් මෙන්ඩිස් 4 පාර 19 6 පාර 9ක් සමග ලබාගත් අගනා ලකුණු 158 පැසසිය යුතුයි. ප්‍රබල පන්දු යවන්නන් සිටින ඇෆ්ගනිස්තානයේ හමුවේ පිටිය පුරා ඉතා හොඳින් පහර එල්ල කරමින් පීඩනය ඔවුන්ට ලං කරා. නමුත් විදුලි ආලෝකයේ දැල්වීමෙන් පසුව තන තීරුව වෙනස් වූ බව තමයි පෙනී ගියේ. වේග පන්දුව තුල දෝලනයක් වගේම දඟ පන්දුව තුල ඉතා හොඳ දඟ කැවීමක් දක්නට ලැබුණා. කෙසේ නමුත් ශ්‍රී ලංකා පසුබෙරට ඉතා පහසුවෙන් ලකුණු 350යි සීමාව පසු කිරීමට තිබුණත් ඔවුන් ඊට අපොහොසත් වුණා. පළමු පන්දු වාර කිහිපේ ඉතා හොඳ පතිත කිරීම සහිතව නිවැරදි එල්ලයට යවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පීඩනය එල්ල කළ නමුත් ලහිරු කුමාරගේ පන්දු වාරයේ තුල ලබාගත් ලකුණුත් සමග ඇෆ්ගන් පිතිකරුවන්ගේ පීඩනය නැති වී ගියා. ඒත් සමගම ඇදහැළු වර්ෂාව නිසා තන තීරුව පිතිකරුවන්ට හිතකර එකක් බවට පත් වුණා. මේ තරඟය තුලින් හොඳින්ම පැහැදිලි වෙන්නේ විදුලි ආලෝකය තුල වගේම වර්ෂාවෙන් පසුවත් ඉන්දිය තන තීරු වෙනස්ම ආකාරයකට වෙනස් වන බවයි. ආරම්භක පිතිකරු ඉබ්‍රහීම් සට්රන් ලකුණු 4 දැවී ගියත් ගුර්බාස්සා රහමත් ෂා එක්ව ඉතා සුරේකව සහ පහසුවෙන් ඇෆ්ගනිස්තානයේ ජයග්‍රහණයට පාර කපා දුන්නා. මේ තරඟය තුල නායක දසුන් ක්‍රීඩා නොකිරීම තුල බොහෝ දෙනෙක් විවිධ කතා මැව්වා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒ සම්බන්ධව කිසිදු දැනුවත් කිරීමක් කර තිබුණේ නැහැ. ආරංචි මාර්ගවලට අනුව දසුන් යම් ආබාධයක් සහිතව සිටින නිසා ක්‍රීඩා නොකළ බව තමයි ආරංචි වුණේ. දසුන් ශානක කණ්ඩායම තුන සිටීම අනිවාර්ය දෙයක්. පුහුණු තරඟවලදී ලකුණු 350 සීමාව ඉතා පහසුවෙන් ළඟා කරගත්තත් ලෝක කුසලානයේ තුලදී ක්‍රීඩා කරන නිවැරදි කණ්ඩායම් සමග ඒ පහසු නොවේවි. අද තරඟේ පරාද වුණත් කුසල් මෙන්ඩිස් ලකුණු 4ට පැමිණීම සතුටට කාරණා. හත්වෙනිදා පැවැත්වීමට නියමිත පළමු තරඟේ ජයග්‍රහණයකින් අවසන් කරන්න අපි අපේ කොල්ලන්ට සුබපතමු. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තුෙන් දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිස් සජීවන.